එක ජාතිමදෝ දෙක ගොත්ත මදෝ. අධිකව මත්පැන් පානය කළ අයට ඇත්ත නැත්ත නොදනෙන කළයුත්ත නොකළයුත්ත නොදැනෙන. ගරු කල යුත්තන් කීකරුුවී යුත්තා නොදැෙන තමාම ලෝකයේ ශ්‍රේෂ්ඨයාය හපනාය උගතාය නැනවතාය කියා හැගෙන මහා සම්මෝහයේ නයුක්ත වූ උඩගුවක් ඇතිවෙයි. එයට මත. ද කියනු ලැබේ. සුරා මදේ දිගු කලක් නොපවතිී පෑගණනකින් සංසිදයි. ලෙහෙසියෙන් නොසන්සි දෙන බැවින්ද බොහෝ කල් පවත්නා බැවින්ද. සුරා මදයට වඩා නපුරු වඩා අනර්ථකර මද සත් විස්්සක් කැත්තේය. මේ කෙලෙස් ලැස්තුවේ මුලින්ම දැක්වෙන්නේ ඒ මද සත් විසය මනුෂයෝ සිංහල දෙමල මුස්ලිම්, බුරුම, සියම්, චීන ජපන් යනාදී නම්වලින්ද ශත්්‍රිය බ්්‍රාහ්මනාදී නම්වලින්ද කොටස්වලට බෙදී සිටිති ඒ කොටස් ජාති නම්වෙයි. එක්කෙක් ජාතියක්ද තවත් නොයෙක් නම්වලින් කුඩා කොටස් වලට බෙදී සිටී. ඒ කොටස් ගෝත්‍ර නම්වෙයි. ඇතැම් ජාතියක් ඇම් ගෝත්‍රයක් උසස් කියාද ඇතැම් ජාතියක් ගෝත්‍රයක් පහත් කියාද සම්මුතියක් ඇත. තමන්ගේ ජාතිය ගෝත්‍රය උසස්්‍යයි පිළිගන්නා අයට ඒ නිසා සය මානයද පහත්යැයි පිළිගන්නා අයට හීනමානයද ඇතිවෙයි. ජාතියෙන් කුලයිෙන් ගෝත්‍රයෙන් තමා උසස්ය කියා ඇතිවන මානය මෝහයේ මෝහයේ සහය ලැබීමෙන් ක්‍රමයෙන් දියුණුුවයි මම උසස් ජාතියක උසස් කොලයක කෙනෙක්වෙමි මම උසස් කෙනෙක්වෙමි සෙස්සෝ පහත් අයය මා ඔවුන්ගෙන් වෙන්ව විසිය යුතුය ඔවුන් හා එක්ව කටයුතු නොකළ යුතුය ඔවුන්ගේ වැඩවලට මා සහභාගී නොවිය යුතුය ඔවුන් මට ගරු කළ යුතුය සැලකිලි කළ යුතුය කීකරුුවිය යුතුය යන සම්මෝහයෙන් යුක්තව දියුණ වූ මහත්වූ බලවත් වූ මානය. ජාති මද නම්වෙේ. ගෝත්‍රය නිසා ඇසේ ඇතිවන මානය ගෝත්‍ර මදනම්වෙයි. මේ මදය එක්තරා සියුම් උමතු බවකි. මේ ජාතිකුල ගෝත්‍ර මදවලින් මත්වී සිටන අය බෙහෙවින් ඇත්තේ ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේය එය මේ දෙරටට බලවත් පිරිහීමේ හේතුවක්ව ඇත්තේය. ජාතිමද ගෝත්‍ර මද නිසා කෙනෙක් තමා උසස්ය සෙස්සෝ පහත්තේ යැයි සිතාගෙන සිටියාට සෙස්සෝ එය නොපිළිගනිති. තමා පහත්තේ කීමට කැමතිවන කෙනෙක් ද නැත සෙසු අය තමා උසස්්‍ය කියාගෙන සිටින තැනැත්තාට සතුරුය. ඔහුට කිසි කරුණකට සෙස්සන්ගේ සහයෝග නොලැබෙයි. සෙස්සන් ඒ උසස්කම නොපිලිගන්නේ නම් උසස්්‍ය කියා තමාගැන තමා සිතාගෙන සිටියීමෙන් ඇති යහපතක් නැත. එයි නැත්තේ තමා අප්‍රිය කරන සතුරු පිරිසක් ඇතිබීම පමණකි. ඇතැම්හු ජාතිමද ගෝත්‍ර මදයන් නිසා තුමූ නිර්ධනව සිට පොහොසතුන් අනුකරණය කරන්නට ගොස් රටට නයවී තමන්ගේ නිවහනට පවා අහිමිවී පරම දරිද්‍ර භාවයට පත් වෙයි. ඇතැම් හූ මේවා අප විසින් නොකළ යුතු පහත් අය විසින් කළයුතු වැඩයයි තන් විසින් කළයුතු වැඩද තමන් විසින් කළ යුතු වැඩද නොකරහැර දෙලිඳු බවට පත් වෙති. ඇතැම් හු ගරුබුහුමන් කළ යුතු ගුණවතුන්ට අගෞරුව කොට අවමන් කොට මරණින් පසු අපායට දෙ ඇති. උම්මත්තකයා තමාගේ උමතු බව නොපිළිගන්නාක් මෙන් මදය ඇති තැනැත්තාද තමා මත්වී ඇති බව නොපිළිගනී එබැවින් මදය නැමැති ක්ලේශය දුරුකරවීම දුුෂ්කරය. ඒ දුරුවන්නේ සත්‍ය වැටහීමෙනි. ඒ දුරුකරවීමට දිය යුතු බෙහෙත සත්‍ය අවබෝධ කරවීමය. ජාති ගෝත්‍ර වශයෙන් කියන ඒ ඒ අයගේ උසස් පහත් බවහි සත්‍ය අසත්‍ය භාවය සෙවියයුතුය. රන් කාසිය රිදීකාසි ත කාසි වලට වඩා උසස්ය එය සැම දෙනව පිළිගනී. එබැවින් ඒ සත්‍යයකි අන් සැමටම වඩා ජාතියෙන් බමුණන් උසස්්‍යයනු ඔවුන්ගේ පිළිගැනීමයි. එබැවින් ඇතැම් බමුණෝ බුදුරදුන්ගේෙන් පවා ගරුබුහුමන් බලාපොරොත්තු වූහ. ඇතැම් හු ඔවුන්ගේ උසස් බව බුදුරදුන්ටත් පිළිගැන්වීමට උන්වහන්සේ ලවා අනුමත කරවා ගැනීම සඳහා වාදයටද ආහ තුමූ අන් හැමටම වඩා ජාතියෙන් උසස්යයි බමුණෝ පිළිගනිති බහුතර සංඛ්‍යාවක් වන සෙස්සෝ එය නොපිළිගනිති බමුණන්ගේ උසස් පහත් උසස් බවත් රන් පවුමේ උසස් භවමෙන් සැම දෙනාම පිළිගන්නේ නම් ඒ සත්‍යයක් වියහැ කියිය ලෝකයේ වැඩි ජනකායක් නොපිළිගන්නා බැවින් එය සත්‍යයක් නොවිය හැකිය. මේ රටේද ඇතැම් කුල ගෝත්‍රවල අය කුලය ගෝත්‍රය නිසා තුමුූ උසස්සය සිතාගෙන සිටිති. ඒ උසස්කම ඒ කුලයේ ඒ ගෝත්‍රයේ අයමිස සෙස්සෝ නොපිළිගනිති. නොපිළිගන්නෝම ඉතාබොහෝය. එබැවින්, එහි සත්‍යයක් නැති බව කිය යුතුය. බ්‍රාක්්මණයා උපදින්නේත්, රාජ කුමාරයා උපදින්නේත්, රදලයා උපදින්නේත්, රොඩියා උපදින්නේත්, අපවිත්‍රදයින් පිරුණු පරම දුර්ගන්ධයෙන් යුක්ත ස්ත්‍රියකගේ කුසයනැමැති අපවිත්‍රස්ථානයකය. උප්පත්ති ස්ථානය අනුව ඒ හත්‍ර දෙනාගේ වෙනසක් නැත. ඉදින් උසස්ය කියන බ්‍රාහ්මනාදීන් පියුමක හෝ රන් කරඩුවකො හෝ රිදිී කරඩුවක හෝ සඳන් සඳුන් කරඩුවක හෝ උපදින්නේ නම් ඔවුන්ගේ වෙනසක් ඇත. සැම දෙනම ගැහැනුන්ගේ කුසවලම උපදිනා බැවින් උපපත්තියෙන් ඔවුන්ගේ වෙනසක් නැත. සැඩොල් ගැහැනියකගේ කුසයට වඩා අමුතු පිරිසිදු බවක් බැමිණියෙක්ගේ කුසේව හෝ රජිනගේ කුසක නැත ඒ එක් අයකුගේවත් ශරීරයේ චන්දනාදී සුගන්ධ ද්‍රවයක් හෝ රන්රිධී ආදී වටිනා දෙයක් හෝ නැත සැම දෙනාගේම සරීර සෑදී ඇත්තේ කේසා ලෝමා ආදී කුණප කොට්ටාසයන්ගෙන චණ්ඩාලයාගේ සරීරයෙන්ද දහඩිය කෙල සෙම සොටු මළමුත්‍ර ගලයි බමුණාගේ රජුගේ සිරුරෙන්ද ඒවාම ගලයි ුලවතාගේ සරීරයෙන් ගලන දහඩිය ආදියෙහි අමුති සුවඳක් නැත චණ්ඩාලයාගේ ඇසක් ඇත බබුණාටත් ඇසක් ඇත කොලේ අනුහසින් චන්්ඩාලයාගේ ඇසේ පෙනනීමට වඩා පෙනීමක් බබුණාගේ ඇසෙහි නැත බමුණාගේ කනට ඇසනැසිියල්ල චණ්ඩාලයාගේ කනටත් ඇසේ බමුණාගේ අත්පාාවලින් කළ හැකි සිියල්ල චන්ඩාලයාගේ අත්පාාවලින් කළ හැක බබුණටත් පින් පෞ් දෙකම කළ හැකිය චණ්ඩාලයාටත් පින් පෞද් දෙකම කළ හැකිය පෞු්කළ බමුණාගේ කුලේ බලයෙන් අපායට නොවැන්නේ නොවෙයි පින්කළ චණ්ඩාලයාට ස්වර්ගයට යාමට කුලේ නිසා බාධාවක්ද නැත බුදුන් වහන්සේ ජාතිකුල ගෝත්‍ර අනුව මිනිසුන්ගේ උසස් පහත් බව නොපිලිගන්නාහ සන සැමටම පැවිද්ධ ලැබිය හැකිය උපසම්පදාව ලැබිය හැකිය දා ධ්‍යාන අභිඤ්ඥා මාර්ග පල ලැබී හැකිය කරුණු මෙසේ හෙයින් ජාති, කුල, ගෝත්‍ර අනුව මිනිසුන්ගේ උසස් පහත් බවක් නැති බව කිය යුතුය. නචච්ඡා වසලෝහෝති නජච්ාහෝති බ්‍රාක්්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනාහෝති, බ්‍රාක්්මනෝ වසල සුත්ත. ජාතිය නිසා වස පහත් පුද්ගලෙක් නොවේ. ජාතිය නිසා බ්‍රාක්්මනයෙක් උසස් පුද්ගලයක් ද නොවෙයි. ඒ ඒ තැනැත්තාගේ ක්‍රියා අනුවම පහත් පුද්ගලයක් වෙයි උසස් පුද්ගලෙක් ද වෙයි. තුන ආරෝග්‍ය මඳෝ නීරෝගී භාවය නිසා ඇතිවන මත උඩඟු බව ආරෝග්‍ය මද නම් වෙයි මිනිස්ලොව සම්පූර්ණය නිරෝගී පුද්ගලයෙක් නැත ඇතුන් දහසක බල ඇති බුද්ධ ශරීරය ද නොෙක් රෝග හටගත්තේය සෙස්සන් ගැන කියනුකිම සර රෝග හටගන්නා අස්ථානයේය ජලය ඇති තැන මසුන් ඇතිවන්නාක් මෙෙන් සරීරයක් ඇතොත් රෝග හටගන්නේය එබැවින් කුළපිතුනම් ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ආතු රෝහයං ගහපති කායෝ අඩභූතෝ පරිියෝනන්දෝ යෝහි ගහපති ඉමංකායං පටිහරන්තෝ මුහුත්තම්පී ආරෝග්‍යන් පටිජානීයකිින්මංචත්‍ර බාලිය සංයුක්ත නිකායප කන්ද වගගයෙන් තේරුම ගෘහපතිය මේ කය රන් පහැඇතියක් වුවද නිතර අපවිත්‍රදෑ උතුරන වැගිරෙන එකක් බැවින් ආතුරය දුබල බැවින් බිජු වටක් බඳුය දුබල සමකින් වැසී ඇතියක ග්‍රහපතිය යමකු මේ කය පරිහරණය කරමින් මොහොතකටු හෝ නීරෝගී බව පවසානම් එය මෝඩකමක් නිස අන්කුමක් ද යනුවහි තේරුමයි සාධින්නත් රෝගයකි පිපාසත් රෝගය සරීරෙන් දහඩිය කෙල සෙම් සොටු මළමුත්‍ර ගැලීමත් රෝගයකි. එක් කිරියව්වකින් වැඩිවේලාවක් සිටියහෝ. වේදනාව හට ගැනීමත් රෝගයකි. මේ රෝග කාහටත් නිරන්තරයෙන් නැත්තේය සෙම්ප්‍රතිශ්්‍යාව කැස්ස වන වමනය විරේචනය පීනස අර්ශස් ගෂ්ට පිළිකා යනාදිය රෝග ස්තීරවශයෙන් නොවලදෙන ශරීරයක් නැත ඇතැම්හු රෝග බහුලයෝය ඇතැම්ට රෝග මදය ධර්මී නෑත්වවාසය කරන්නා වූ ඇතමුන්ට නිතර රෝගවලින් පෙළෙන අය දුටුවිට තුමූ නිරෝගීය කියා රෝගීන් පහත්කොටත් තමන් උසස්කොටත් ගන්නා මානයක් ඇතිවෙයි දියුණුවීමෙන් ආරෝග්‍ය මදේ නැමැති මත ඇතිබෙයි. එහි ආදීනවය තතාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. ආරෝග්‍ය මත මත්තෝවා භික්හවේ අසුතවා පුතුජ්ජනෝ කායන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, සෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස බේදා පරම්මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයංගු පාද්ජති. අංගුත්‍රණි කාෛතික නිපාතයෙන් තේරුම මහනිනි ආරෝග්‍ය මදයෙන් මත්වූ නූගත් පෘතාජ්ජනතමේ කයින්ද පවකරයි, වචනයෙන්ද පවකරයි. සිතින්ද පෞකරයි. හෙතමේ ොට මරණින් මතු සැපෙන් පහ වූ අපා එහි උපදීය යනුවෙහි අදහසයි. ආරෝග්‍ය මදයෙන් මත්වූ ඇතැම් හූ අන්්‍යන්ට ලෙදහැදුනාට අපට හැදෙන්නේ නැතියයි කියා ශරීරේට අහිතදේ කාබී පමණෙක්මවා ඇතැම් ක්‍රියාකොට නුසුදුසුසේ හැසිර රෝග සාදා ගනිති එයද ආරෝග්‍ය මදයෙන් වන එක් අන්තරායකි අතර යොබ්බන මදෝ. ජරාව එක් තරා සංවේග වස්තුවකි. එහෙත් නුවන මද තරුණයන්ට මහල්ලන් දුට විට ඔවුන් දුබලයන් කොට මෝඩයන් කොට පහත්කොට පිළිකුල් කොට සලකන තමා උසස්කොට ගන්නා මානය ඇති වෙයි. කලයුත්ත නොකළයුත්ත නොද නෙනත පමණට වැඩුනාා වූ ඒ මානය යොබ්බන මද නම්වෙයි යවන මදය තරුණ මදේ යන මේවාද එහි නම්ය. වැඩිමහල්ලෝ බාලයන් විසින් ගරු කළ යුත්තෝය. රහත් භික්‍ෂුව විසින්නුද වැඩිමහල් පෘතජ්ජන භික්‍ෂුවට ගරු කළ යුතු බව වැදී යුතු බව බුද්ධ නියමයයි. යවන මදයෙන් මත්වූ හෝ මහල්ලන්ට විසුළු කරමින් ඔවුනට කරදර කරති. එය මහත්පාපයකි වත් මහල්ලන්ගේ සි රිදවන තරුණයන්ට සමර්විට එයින්වන අනිෂ්ට විපාක මෙලොවදීමත් ලැබෙන්නේය. වැඩි මහල්ලෝද එක්තරා පූජනීය කොට්ටාසයකි. එබැවින් ඔවුනට ගරු කළයුතිය. වැඩි මහල්ලන්ට ගරුකිරීමේ අනුහස් මෙසේ වදාරා ඇත. ජාතක පාලියෙන්. ඒ ුද්ධ මපචායන්ති නරාදම්මස්ස කෝවිදෝ දිිට්හේ වදම්මය පාසංසා සම්පරායේච සුග්ගති. වැඩිමහල්ලන්ට ගරුකිරීමට දන්නා වූ අය යම් මිනිස් කෙනෙක් වෘරදයන්ට ගර්වුහුමන් කෙරෙද්ද ඔහු ඉහතාත්මයෙහි ප්‍රශංසා ලබන් නෝද මරණින් මතු සුගතියෙහි උපදින් නෝද වෙත්්‍ය යනුවෙහි තේරුමයි. තරුණ මදය දෙලොවම පිරිහීමට හේතුවන නපුරු මදයකි තරුණ මදයෙන් මත්වූ වෝ කාරුණික වූද හිතකාමි වූද මාපියන්ගේ අවවාද අනුශාසනයන් නොපිළි ගනිති. ඕවා මහල්ලන්ගේ මෝඩ අදහස්ය කියයා අවමන් කර ධර්මය නොපිළි ගනිති. ඔවුහු ඕනෑ නීචක්‍රියාවක් කිරීමට ලැජ්ජා නොවෙති. සොරකම් ආදී නීචක්‍රියා දස්කම් ලෙස සලකති. ඕනෑම අපරාදයක් කිරීමට බිය නොවෙති. එයින් ඔවුහු මෙලොවත් පිරිහි මරණින් මතු අපායට දෙයති. පහක්. ජීවිත මඳු සෙස්සෝ මද ආවිුෂයකින්ම මැරෙන්න්නහ, මම බොහෝකල් ජීවත් වූයේමි. මතුද බොහෝකල් ජීවත් වන්නේෙමියයි, ජීවිතය සම්බන්ධයෙන් මුලාවෙන් යුක්ත අධිකමානය ජීවිත මද නම්වෙේ. ජීවිත මදය ඇත්තේ, හෝකොට මෙලොව පස්කම් සුව විඳීමට බලාපොරොත්තුවනවා මිස පර්ලොව ගැන නොසිතයි ඔහු මෙලව සැප ලැබීම සඳහා නොයෙක් පවුකම් කොට කිසි පිනක් නොකොට මරණින් පසු අපායට පැමිණේ ජීවිත මද ඇතිවන්නේ බුදු දහම නොදැනීම නිසාමය දහම් සේවනය නොකිරීම නිසාය ඒ මදය දුරුවීමට ඇති එකම බෙහෙත බුදු දහමය ජීවිතය අති දුබලය. විනාඩි ගණනක් වුවද පැවතිය හැකි ශක්තියක් ඒයට නැත. අසවලාගේ ජීවිතය මෙ පමණ කළ පවතිනවාය කියා සහතිකයක් කිසිම ජීවිතයකට නැත. ජීවිතයක් ඇතහොත් මරණය ද ඇත්තේය. මරණය නැති ජීවිතයක් නැත. මරණය නැත්තේ ජීවිතයක්ද නැති නිවනෙහි පමණකි. ජීවිතය ඇතිවූදා පටන්ම මරණය එයට සම්බන්ධව පවතිී ජීවිතය මරණය යන දෙක දෙපටකින් ඇබරු කබයක් සේ සැලකිය හැකිය දෙපොටකින් ඇබරු කඹේහි සෑම තැනම එක පොටක් අනෙක් පොටහි වෙලී පවතිනාක් මෙෙන් ජීවිත මරණ දෙක ඔවුනවුන් එකට වෙලී පවතිී යක් දින ගණනක් වුවද පවතින්නේ එහි ශක්තියෙන් නොව ආහාරාධීන්ගේ අනුග්‍රායණි. ආහාර ගන්නේ ආහාරය අනුග්‍රාය නැතිනම් ජීවිතේයට පැවතිය නොහෙන බැවිනි. ජීවිත මදයෙන් මත්ව සිටින අඥ්ඥානයා ආහාර ගනිතත් එය කරන්නේ කොමකට දෙ යන බව ඔහුට නොදැනේ. ආහාර ලද පමණින් මද ජීවිතය නොපැවැතිය හැකිය. එට බොහෝ අන්තරාය ඇත ජීවිතය පිට්ටනයක් මැද දැල්වෙන පහන් සිල්ුවක් බඳුය. පිට්ටනයේ දැල්වෙන පහන්සිල්ව කිනම් දිසාාවකින් සුළඟ ආයේද නිවෙයි සතෙකු පැන්නේද නිවෙයි. එසේම ජීවිතයට හැම දිසාවකින්ම පැමණෙන අනේක අන්තරාය ඇත. සත්වයා වටේට ජීවිත නාසක හේතුන් පිරී ඇත ශරීරයේ තුළද ඇත සමහර විට දිවි පවත්වා ගැනීමට අනුභව කරන ආහාරයද දිවි නසයි. දිවිපාත්වාා ගැනීමට බොන වතුර ටිකද දිවි නසයි. කරෝගේයසුව කර ගැනීමට ගන්නා බෙහෙතද දිවනසයි. ශරීරයේ වෙසෙන පණුවෝද ජීවිතය නසයි. ශරීරයේ ඇති වා පිත් සෙම් යන මේවාද කිපුුණු විට ජීවිතය නසයි. මෙසේ ජීවිතය අනේ අන්තරායන් මැද. පවත්නා බැවින්, මම නොමරෙන්නෙමිය බොහෝ කල් ජීවත් නෙමිය යැයි සිතීම ඉමහත් අනුවනකමක් බව දතයුතුය. ඇතිමෙකුට ආරෝග්‍ය මද යව්වන මද ජීවිත මද යන තුනම ඇතිවෙයි. එසේවීම ඉතා නපුරුය. අය ලාබ මදෝ. ලාබේ නිසා ඇතිවන කළයුත්ත නොකළියයුත්ත නොදැන මෝහය යුක්තවන බලවත්මානය ලාභ මද නම්වෙයි. ඇතැම් භික්‍ෂූහු අල්ප ලාබීහුය, සෑහෙන පමණට ආහාර පාන ආදිය නොලබන්නෝය. මිනිසුන් පැහැඳවීමට සමත් වූ ඇතැම් භික්‍ෂූහු මහා ලාබීහුය, බොහෝ ප්‍රත්්‍ය ලබන්නෝය. බොහෝ ප්‍රත්‍යන් ලබන ඇතැම් භික්‍ෂූන්ට බොහෝ ප්‍රත්‍යය නොලබන භික්‍ෂූන් පහත්කොට තමන් උසස්කොට ගන්නා මානය ඇතිවෙේ එය දියුණුවීමෙන් ලාබ මද නම් වූ මත්වීම ඇතිවේ ඇතමුන්ට දිවි පැවැත්වීමට සෑහෙන පමණටද යමක් නො ලැබේ ඇතැමුන්ට බොහෝ ධනය ලැබයි ඇතැමුන්ට ඇත්තේ යමක් ලැබීමට එක් මගක් පමණකි ඇතැමුන්ට ලැබෙන මාර්ග බොහෝ ඇත්තේය රැකියාවක් ද ඇත්තේය වතු ද ඇත්තේය, කුඹුරුද ඇත්තේය, ගෙවල්ද ඇත්තේය, වෙලදාම් ද ඇත්තේය. නොෙක් මාර්ගවලින් බොහෝ ලබන්නට මද ලාබ ඇතියවුන් පහත්කොට සිතන තමා උසස් කොට සිතන මානය ඇතිවී එය වැඩී ලාභමධදය ඇතිවෙයි. හත සක්කාර මදෝ. හොඳ හොඳ උසස්සුසස්දේ ලැබීම නිසා ඇතිවන මුලාකරවන අධිකමානය සක්කාර මද නම්වෙයි ඇතැම් භික්ෂූන්ට ගිහියෝ වැඩිසැලකිල්ලකින් දන්නො දෙති ජනයා පැහැදවීමට සමත් ඇතැම් භික්‍ෂූන්ට ඉතා ප්‍රණීතවත් ලෙස පිළියල කර දන් දෙති වටිනා සිවුරු දෙති ඇද පුටු මේස ආදී වටිනා බාණ්ඩ දෙති ප්‍රනීත ආහාරපානයන් හා වටිනා බාණ්ඩයන් ලබන්නා වූ ඇතැම් භික්‍ෂූන්ට ප්‍රනීතදෑ නොළබන භික්‍ෂූන් සුළු කොටත් තමන් උසස්කොටක් සිතන මානය ඇතිවී එයින් මත් වෙයි. ගිහියන් අතුරින්ද ඇතැම් හූ හොඳ ආහාර ඇඳුම් වාසස්ථාන නොලබන්නෝය ඇතැම්හු ප්‍රනීත ආහාරපානයන් ඇතිව වටිනා ඇඳුම් පැළඳු ඇතිව ඉඩඩ ඇති ලස්සන ගෙවල් ඇතිව හොඳ රතවාහන ඇතිව සැපසේ ජීවත් වන්නෝය ඔවුන්ගේ නැතමුන්ට සක්කාර මදය ඇතිවෙයි ලාමදය හා සත්කාර මදය නිසා ඇතැම් හු ලාබ සත්කාරයෙන් පිරිහෙති ලාභය සත්කාරය යන මේ දෙක විශේෂයෙන් ගිහි පැවිදි කවුරුුණත් මත්කරවන කරනු දෙකකි භික්‍ෂූන්ට ලාභය සත්කාරය ඉතා නපුරු කරුණු දෙකක් බව බුදුන් වහන්සේ විසින් අනේකාකාරයෙන් නොෙක් උපමායෙන් දේශිත සූත්‍ර බොහෝ ගණනක් සංයුක්ත නිකායේ ලාභසත්කාර සංයුක්තයේ එන්නේය. අසනිච්චක්කන්ති භික්කවේ ලාබසක්කාර සිලෝක සේතං අධි වචනං. යනුවෙන් ලාභය සත්කාරය, කීර්තිය යන මේ කරුණුතුන භික්‍ෂුවට හෙනයක් යැයි වදාරාඇත්තේය මහත් දුණු දෙයක් යැයිද වදාරාඇත්තේය එබැවින් ලාබ සත්කාරය ලබන භික්‍ෂූන් ඒවාට ගිජු නොවී ඒවායින් මත් නොවනසේ පිළිපැදිය යුතුයට ගරුකාර මදෝ අන්‍යන්ට කිසිවෙකු විසින් ගෞරවයක් සැලකිල්ලක් දක්වන්නේ නැත මාහට වනාහි දුටුජුතු සැමදෙනම ගරු කරති. සලකති යැයි මහජනයාගෙන් ගෞරව ලබන ඇතැම් ගිහිියන්ට ඇතිවන අන්්‍යන් පහත්කොට තමන් උසස්කොට ගන්නා වූ අධික මානය ගරුකාර මද නම් වෙයි. එයින් මත්වූයේ නිතරම සෑම තැනකදීම අන්ඥන්ගෙන් ගරු සැකිලි බලාපොරොත්තු වෙයි. බෙන තැනද දොම්නසට පත්වෙේ. ගරු නොකරවන්න උුන්ට විරුද්ධ වෙයි. එයින් ඔහු ජනයාට අප්‍රිය බොහෝ දෙනා හෙලා දකින පුද්ගලයෙක් වෙයි. මෙබඳු පුද්ගලයෙන්ට කයිරාටිකයෝ බොරුවට ගෞරෝදක්වා ප්‍රයෝජන ලබති. නමය පුරෙක් කාර මදෝ කතාවෙහි දක්ෂ උගත් දනවත් ක්‍රියාශූරත්වය ඇති පුද්ගලයන් පෙරටු කොටගෙන ඔවුනට මුල්තැන දෙමින් මහජනයා වැඩ කරති. ජනයා විසින් මුල්තන දෙන්නා වූ පෙරටුකර ගන්නා වූ අයට ඒ නිසා තමන් උසස්්‍ය සෙස්සන් පහත්්‍ය කියා මත්වීම ආකාරය නැතිවන අධික මානය පොරෙක්කාර මද නම්වෙයි. එයින් මත්වූයේ ියගිය තැන ප්‍රධානත්වය බලාපොරොත්තුවෙයි. ප්‍රධානත්වේ නොළදහොත් දොම්නසට පත්වෙයි. ප්‍රධානත්වේ සඳහා සටන් කරයි. ප්‍රධානත්වය නොළද තැන කටයුතු අවුල් කරන්නට උත්සාහ කරයි. එයි නොහු ජනයාට අප්‍රිය පුද්ගලයෙක් වෙයි. දහය. පරිවාර මදෝ. පිරිවර ඇති බව නිසා සෙස්සන් පහත්කොට තමා උසස්කොට ගන්නා වූ මත්වීම නැති අධිකමානය පරිවාර මද නම්වේ. බොහෝ ශිෂ්‍යයන් දායකයන් ඇති ඇතැම් භික්‍ෂූන්ට හා බොහෝ දූදරුවන් සහෝදර සහෝදරියන් නෑමිතුරන් නැති ඇතැම් ගිහිියන්ටත් මේ පරිවාර මදය ඇති වෙයි. පරිවාර මදයෙන් මත්වූෝ තමන්ගේ පිරිස්බලය නිසා නොෙක් කව්කම් කරති. සමහරවිට යමියම් නොමනා කර්මවලට පිරිසේ සහයෝගය නොලබී යාමෙන් අමාරුවට පත්වෙති පිරිසට අප්‍රියද වෙති එොළහා බෝග මදෝ ඇතමෙකුට හෙට ආහාරවේල සපයා ගැනීමට තරම් මුදලක් අද නැත මටවනාහි බොහෝ මුදල් ඇත්තේය බොහෝ ගෙවල් වතු කුමුරු වාහන ඇත්තේය ො පරිභෝග බාන්්ඩ ඇත්තේයැයි ධනේ නිසා ඇත්වන මත්කරන අධිකමානය බෝග මද නම්වෙයි. එයට ධන මදයයයි ද කියනු ලැබේ. ධනය වනාහි අන් සෑමකරුණකටම වඩා මිනිසා මත්කරවන දෙයකි. දනවත්හු බොහෝ සයින් ධන මදයෙන් මත්ව සිටි නෝය. කලින් දිලිඳුව සිටි දිසියෙන් ධනය ලැබුවෝ ධනයෙන් වඩාත් මත්වෙති. එබඳු අය මහා ධනයකින් නොව මද ධනයකින් ද මත්වෙති. නො එක්විට ඒ මත්වීම නිසා ඔහු පමණඉක්මවා වියදම්කොට නැවතත් දිළිඳු බවට පත්වෙති. අන්කරණුුවලින් ඇතිවන මදයට වඩා ධන මදය නපුරුය. ධනමදයෙන් මත්වූෝ සතුන් මැරීම පමණක් නොව මිනි මැරීමද කෙරෙති සුළු සොරකම් නොව මහා සොරකම් කරති අධික ලෙස කාමේහි වර්දවා හැසිරති මහා වංචා කරති අධික ලෙස සුරාපානය කරති ගරු කළ යුත්තාන්ට ගරුුණනො කරති අවමන් කරති කාරුණිකයන්ගේ අවවාද අනුශාසනයන් නොපිළිගනති දනමදයෙන් මත්තුුවන්ට ඉහතදැක්කූ ජාති මද ආදී මදද එකතු වෙයි එබැවින් ඔවුන්ගේ මදය සංසිඳවිවීමට දුुෂ්කර මහා මදයක්වෙයි මත්වී අධිකලෙස පෞ කලා වූද දරුණු පෞකම් කලා වූද ඇතැම්හු ඒවායේ විපාක වශයෙන් මෙලොවද බොහෝකල් දුක්විඳ මරණින් පසු නරකේට පැමිණෙති ඇතැම් හු සතුරන්නතින් අකාලේ මැරති ඇතැම්හු කාමරෝග හා මත්පැනින් වන රෝග සාදාගෙන බොහෝ දුක්විද අකාලේහිමිය ඇති. ධනය මනුෂ්‍යයාට අධ්‍යවශ්‍ය දෙයකි සැම දෙනා විසින්ම ධනය සපයාගතයුතුය ධනෙන් මෙලොව ලබන සියලු සැප ලැිය හැකිය පර්ලොව සැපද ලැබියහැකය එහෙත් එයින් මත්වන නුසුදුසුරිදිී ධනය පරිහරණය කරන පුද්ගලයා මරා දමන්නේත් අපායට යවන්නේත් ඒ ධනය දෙලොව වැඩි කැමතියෝ මත් නොවි ධනය පරිහරණය කරන්නට දැන ගනිත්වා දොහා වන්න මදෝ වර්ණය නිසා මත්වීම ආකාරය නැතිවන අධික මානය වන්න මද නම් වෙයි ස්වභාව ගුණය යන දෙකටම වර්ණය යැයි කියනු ලැබේ. ස්ත්‍රීහු රූපගරුකයෝය තුමූ ලස්සනය කියා බොහෝ එයින් මත්වන්නෝ ස්ත්‍රීහුය. ශරීරවර්ණයෙන් ප්‍රයෝජනය ජනප්‍රියවීමයි. ජනාදරය ලැබීමයි. එහෙත් මත්ව සිටින කාන්තාව ජනයාට අප්‍රියයි. ජනාදරය නොලබන්නයක් වෙයි. සිල්ලත්තියක පන්ඩිතේක්කය කතිකයක්කය ලෝසසුන් දෙකට වැඩ කරන්නේ කියය කාරුණික කිය කියියක. තයාගවන්තියෙක්කය මේ මේ දේට දක්ෂයක්කය කියා කීර්තිය පතලකල් හි සෙසෝ නිර්ගුණයෝය මගේ ගුණ රාශ්ිය ලොවපුරා ඇත්තේය කියා, ගුණ වර්ණණි නිසා ඇතිවන වන්න මද, ස්ත්‍රීපුරුෂ ගිහි පැවිදි කාහටත් වෙනසක් නැතිව ඇතිවිය හැකිය. දහතුන සුත මදෝ. අන්‍යයෝ නූගත්හුය, මම උගතෙක්මිය උපාධිධූරයෙක්මිය කියා යන් පහත්කොට තමා උසස්කොට ගන්නා වූ අධික මානය සුත මද නම්වෙයි. ද හතර පටිබාන මදෝ. සෙස්සෝ මෝඩයෝය තැනට සුදුසුසේ කතා කරන්නට ක්‍රියා කරන්නට නොදන් නෝය. මම වනාහි තැනට සුදුස්සේ කතා කරන්නට කියා ක්‍රියා කරන්නට නැගෙන කිනම් ප්‍රශ්නයක් වුවද විසඳීමට සමත එක්වමියයි සෙස්සම් පහත්කොට තමා උසස්කොට ගන්නා මත්කිරීමට සමත් අධිකමානය පටිබාන මදනම් වෙයි. මේ පණ්ඩිතයන්ට හා ඇතැම් මෝඩයන්ටත් ඇතිවන මදයකි. මෙසේ මත්වී සිටින මෝඩයෝ ලෝකේ බහුලයැයි කිව යුතුය. පහළොව රත්තාාන්යුය දෝ අන්‍යයෝ රටේ පැරණි තොරතුරු කිසිවක් නොදන් නෝය. මමවනාහි මේ ගම්වල නගරවල පැරණි තොරතුරු දනිමිය. මේ මිනිසුන්ගේ කුල පරම්පරාව ධනිමිය. බුද්ධවන්ස රාජ්‍යවන්ස, ශාසනවංශයන් ධනිමිය. ලෝකේ නොයෙක් ජාතිීන්ගේ ඉතිහාසය ධනිමිය යැයි සෙස්සම් පහත්කොට ැරිද දැනුමෙන් තමන් උසස්කොට ගන්නා මත්වීම ඇති අධික මානය රත්තයු මද නම්වෙයි. මේ ඇතැ මහල්ලන්ට හා ඉතිහා සඥ්ඥාන්ට ඇතිවන මදයකි. දාසය පිණ්ඩපාතික මදෝ පිණ්ඩපාතික භාවේ නිසා තමන් උසස්කොට අන්‍ය භික්‍ෂූන් පහත්කොට සැලකීම් වශයෙන් නැති වන මත්කරවන අධික මානය, පිණ්ඩපාතික මද නම්වෙයි. පිණ්ඩපාතික භෝජනයෙන් ජීවත්වීම බුදුන් වහන්සේ විසින් පසුසනා ලද උතුම් ගුණයකි. එහෙත් හැමකල්හි එසේ ජීවත්වීම පහසු නැත එබැවින් බොහෝ භික්ෂූහු සැදැහැතියන් ඔවුන්ගේ ගේවල් වලට වැඩමකරවා දෙන බෝජනයෙන් විහාරයට ගෙනවුද්දෙන භෝජනයත් ගනි යම් භික්‍ෂුවක් ක එසේ දායකයන් දෙන දානය නොපිළිගනිමින් පිණ්ඩපාත භෝජනයෙන්ම ජීවත් වන්නේ නම් ඒ උසස්ගුණයකි. එසේ ජීවත්වන භික්‍ෂුවකට පිණ්ඩපාතික මදය ඇතිව වොහොත් ඒ නොහොගේ ඒ උතුම් ගුණය බාලවන්නේය. දාහත අනව්‍යත්ත මදෝ බොහෝ දෙන අ්‍යන් විසින් පහත් කොට සලකනු ලබන්නෝය, අවමන් කරනු ලබන්නෝය. මම වනාහි කිසිවකුගෙන් අවමානයක් නොලබෙමියයි ඇතිවන අධික මානය, අනව්්‍යත්ත මද නම්වෙයි. දහ අට ඉරිාපත මදෝ. අන්‍යන්ගේ ගමන ආදී ඉරියව් අසෝභනය. අප්‍රසාධ නීයය මාගේ ගමන ආදී ඉරියව් සෝභනය, ප්‍රසාධ ජනකය යැයි ඇතිවන මානය, ඉරිාපත මද නම් වෙයි. දහතුන. ඉර්දි මදෝ. අන්‍යයෝ පියාපත් සුන් කපුටන්සේ දුබලයෝය. මම මහා ඉර්දිී ඇතිය කියිය. මහානුභාව ඇතිය කියිය කියාද මා කරන සියල්ලම හරිියන්නේයැ කියයාද තමාගේ සමත්බව නිසා ඇතිවන අධිකමානය ඉර්දිමද නම්වෙ. විස්ස යස මදෝ සෙස්සෝ මායටතේ වාසය කරන්නෝය මම ඔවුන් හසුරුවන්නාවෙමියයි පිරිස්වල ප්‍රධානත්වය දරන පැවිද්ධන්ටහා ගිහියන්ට ප්‍රධානත්ව නිසා ඇතිවන අධික මානය යස මද නම්වෙයි විසික සීල මදෝ බොහෝ දෙනා දුස්සීලයෝය මම සිල්ල ඇතියෙක්මිය යැයි සීලය නිසා ඇතිවන අධික මානය සීල මද නම්වෙයි මේ පැවිද්දන්ට වඩාත් ඇතිවන මදයකි මදය නිසා ඔහුගේ සීලයේ අගේ අඩුවයි. සීල මදය ප්‍රාණ වදාදී බලවත් පාපයන්ට හේතු නොවන් නමුත් දුස්සීලයෝය කියා අන්්‍යන්ට ගරා කිරීමේ පාපයට හේතුවෙේ සීල මදයෙන් මත්තුව ඇතැමු ඒ පාපය බෙහෙවින් කරති. විසි දෙක ධ්‍යාන් ජාන මදෝ සෙස්සෝ විනාඩි කීපයක් වුවල් සිත එකරමුණක තබා විසීමට අසමර්ථයෝය. මම පෑගණනක් සමාධයෙන් විසීමට සමත් වෙමියැයි සමාධිය නිසා ඇතිවන මානය ජානමදෝ නම්වේ. මේය පාපකර්මයක් වුවද එතරම් හානිකර ධර්මයක් නොවෙේ. සමහර විට එයින් ලබා ඇති සමාධියට බාධාවිය හැකිය තු සිිප්ප මදෝ බොහෝ දෙනා නිසි ශිල්පයක් නොදන්නෝය මම හොඳ ශිල්පයක් ධනිමිය බොහෝ ශිල්පයන් ධනිමියකයා සිිල්පය නිසා උපදනා මත්කරවන මානය සිප්ප මද නම්වෙයි විසිහතර ආරෝහ මදෝ සෙස්සෝමිට්ටෝය උස්වෙමිය යැයි අන්්‍යන් පහත්කොට තමා උසස්කොට සලකන මත්කරවන මානය ආරෝහ මදය නම්වෙයි. විසි පහ පරිනාහ මදෝ. අන්්‍යයෝ පමණට වඩා උස්හ මිටිවන්නහ. මමවනාහි උ මිටිකම නැති සම ප්‍රමාණ ශරීර ඇතියෙක් මියැයි ඇතිකරවන මත්කරවන මානය පරිනාහ මද නම්වෙේ. විසිහය සන්ටාන මදෝ. බොහෝ දෙනාගේ ශරීර සටහන අසෝභනය, බයානකය මාගේ ශරීරය සෝභනයයි, සටහන සම්බන්ධය නැතිකරවන මත්කරවන මානය, සන්ටාන මද නම්වෙයි. විසිහත පාරිපුරී මදෝ. අන්ඥන්ගේ ශරීරෙහි බොහෝ දොස් ඇත්තේය. අඩුපාඩුකම් ඇත්තේය. මාගේ ශරීරයහි කිසි දොසක් නැතයයි මත්කරවීම් වශය නැතිවන මානය, පාරිපුරී මද නම්වෙයි. විසි අට මදෝ. ඉහත දැක්වූ ජාති මදෝ, ගොත්ත මදෝ යනාදී වචනවලින් හේතු සහිතව සත්විස්සක් මද දක්වන ලදී. අනතුරුව මදය වෙන් කොට දැක්වීම සඳහා මදෝ යන මෙය නැවත වදාාරණ ලදී. කොතෙක් මෙ කොඩියක් මෙ කොතක් කොඩියක් මෙ තම අතිශයෙන් උසස්කොට ගන්නා වූ නරක කළයුත්ත නොකළ යුත්ත නොහදුරන ගරකොල යුත්තාන් නොහදුරන සම්මෝහයෙන් යුක්තවන බලවත් මානය මද නම් වෙයි. එයින් මත්වුවන්ට තමන් මත්වී ඇති බව නොදැනෙයි. ඔවුන් කරන කියනදේ දකින අසන නුවනැතියන්ට මොහු මෙනම් කරුණෙන් මත්වී සිටිය කියා දතහැකි වෙයි සමහරුන්ට අඥ්‍යන් විසින් පෙන්වාදුුන් කල්හි තමන්ගේ මුලාව වැටහෙන්නේය සමරුන්ට අඤ්ඥන් කීවද නොවැටහෙන්නේය එමදු අයගේ මදය දුරකිරීම අතිශයෙන් දුස්කරය මේ මදය නොයෙක් පෞකම්වලට හා මෙලොව පරිහානියට ද හේතුවන කලේශයකි.